අද අපි කතා කරන්න හදන්නේ රජයේ හෙද නිලධාරීන්ට වෘත්තීය සමිතිවල නියැලෙන්න තියෙන අයිතිය ගැන. ඒ විතරක් නෙමෙයි. ඒ වගේ වෘත්තීය සමිතියක් හරහා ඔයාලට ලැබෙන වාසි, ඒ වගේම ඒ වෘත්තීය සමිති වලින් දේවල් හම්බුණාට පස්සේ ඒවා ඔයාගේ වෘත්තියේ ගැසට් එකක් හෝ චක්කලයකණයක් විදිහට ඔයාගේ සැලරි එකට හරි පඩියට හරි ඒ වගේ දෙයකට එකතු වෙන විදිහත් අද අපි කතා කරමු. ඉතින් අපි අද මුලින්ම කතා කරමු ලංකාවේ නර්සින් වලට රජයේ නර්ස්ලට වෘත්ති සමිති කීයක් තියෙනවද, ඒවා මොනවද කියලා ඉස්සල්ලාම බලමු. ඉතින් අපේ YouTube channel එක තාම subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරලා තියාගන්න. අපි බලමු ඉස්සල්ලාම වෘත්ති සමිතියක් කියන්නේ මොකක්ද කියලා. විශේෂයෙන්ම රජයේ සේවාවක් කරනවා නම් අපි කියමු ගුරු සේවය, හෙද සේවය, වෛද්‍ය ශාස්ත්‍රය වගේ ඔයාලා අහලා ඇති වෘත්ති සමිති තියෙනවා කියලා. හැබැයි අපේ ලංකාවේ රජයේ නර්සින් වලට වෘත්ති සමිති තුනක් ක්‍රියාත්මක වෙනවා. ඒවා බොහෝ වෙලාවට ක්‍රියාත්මක වෙන්නේ දේශපාලන පක්ෂ තුනක් කරහා. ඒ කියන්නේ බලවේග තුනක් කරහා තමයි ක්‍රියාත්මක වෙන්නේ. නමුත් දේශපාලනයට සම්බන්ධ නොවන කෙනෙක් කියලා හිතන්න අපි කිව්වා ඔයා දේශපාලනයට අදාළ නැහැ. එහෙනම් වෘත්ති සමිති ඔයාට අදාළ නැහැ. ඒ වුණාට එහෙම කරන්න බෑ ඔයාට. මොකද ඔයාට එහෙම වෙලා ඉන්නත් බෑ. මොකද අපි සාමාන්‍ය දේශපාලන සත්වෙක්. ඉතින් අපි අනිවාර්යෙන් අපේ දේශපාලන මතයක් තිබිය යුතුමයි කියලා අදහසක් තියෙනවා. මොකද ඉස්සර මේ ආර්ථික අර්බුදයට කලින් අපි හිතන් හිටියා අපි හම්බ කරොත් අපි කනවා කියලා. නමුත් අපිට කාලයක් යනකොට බොහෝ දෙනාට තේරුම් ගත්තා මේ රටේ තත්ත්වය, රටේ දේශපාලන තත්ත්වය නිසා හම්බ කරගන්නත් අමාරුයි. ඒ හම්බ කරගත්තයින් හඬ ගියාම, වියදම් කරන්න ගියාමත් හරි අමාරුතාවයකට පත් වෙනවා කියලා දැනගත්තා. මේ නිසා වෘත්ති සමිති වලට දේශපාලනය අනිවාර්යෙන් තියෙනවා. නමුත් මේ තුනේ එකක් ඔයා තෝරගත්තොත් අනිවාර්යෙන් ඒකේ කිසි වැරද්දක් වෙන්නේ නැහැ. මොකද කිසිම වෘත්ති සමිතියක් නරක නැහැ. නමුත් ඔයාට නිදහස තියෙනවා. ඔයාගේ දේශපාලන මතය වෙනම වුණත් ඔයාට වෘත්ති සමිතියකට බැඳෙන්නත් පුළුවන්. ඔයාගේ දේශපාලන මතය අනුව ඔයාට වෘත්ති සමිතියකට බැඳෙන්නත් පුළුවන්. සාමාන්‍යයෙන් මුලින්ම තියෙන්නේ රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයේ මෙහි සභාපති වශයෙන් වෘත්තිට්ටුවේ ආනන්ද ස්වාමීන් වහන්සේ කටයුතු කරනවා. ඒ වගේම රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ සභාපති විදිහට සමන් රත්නප්‍රිය මහතා කටයුතු කරනවා. ඒ වගේම සමස්ත ලංකා හෙද සංගමයේ තියෙනවා, ඒකෙත් සභාපතිවරයා විදිහට හෙද නිලධාරී මහත්මයෙක් මේවා කරනවා. ඒ වගේම තමයි වෘත්තිට්ටුවේ ආනන්ද ස්වාමීන් වහන්සේ යටතේ තියෙන රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයේ සාමාන්‍යයෙන් වර්තමානයේ සිට දෙනා දන්නවා මහින්ද රාජපක්ෂ මහතාගේ නියෝජනය කරන පක්ෂට කටයුතු කරනවා. ඒ වගේම සමන් රත්නප්‍රිය මහතාගේ රජ හෙද නිලධාරීන්ගේ සංගමය රනිල් වික්‍රමසිංහ මහතාගේ ආණ්ඩුවට පක්ෂයට ඔවුන්ගේ දේශපාලන කටයුතු වල නියැලෙනවා. ඒ වගේම තමයි සමස්ත ලංකා හෙද සංගමය ජනතා විමුක්ති පෙරමුණ ජාතික ජනබලවේගයේ සමග කටයුතු කරනවා. ඒ වගේම තමයි අපි ඉස්සෙල්ලා කතා කරපු සමස්ත ලංකා හෙද සංගමයේ සභාපති විදියට රවින්ද්‍ර කහඳව ආරච්චි මහතා කටයුතු කරනවා. ඉතින් මේ ටික තමයි ඔයා සාමාන්‍ය දේශපාලනික වශයෙන් ඒ වගේම දැනගෙන ඉන්න ඕන කාරණා කීපය. මෙයින් ඔයාට වෘත්තියට සම්බන්ධ වුණාට පස්සේ කැමති හෙද සංගමයකට සම්බන්ධ වෙන්න පුළුවන් ඔයාගේ රුචි අරුචිකත්වය අනුව. ඉතින් අපි බලමු වෘත්තීය සංගමයකට ඔයා බැඳුනට පස්සේ ඔයාට තියෙන එකින් වාසි මොනවද කියලා. මූලිකව තමයි ඔයාට මේකේ මූලික වාසියක් විදියට ඔයාගේ වෘත්තියේදී ගැටලුවක්. ඒක අනිවාර්යෙන් පෞද්ගලික ගැටලුවකදී ඔයාට උපකාරයක් කරන්න ඔයාගේ ශාඛා සමිතිය, කියන්නේ ඔයාගේ රෝහලේ වෘත්ති සමිතියේ අදාළ පිහිටුවල තියෙනවා නම් එද සංගමේ ඒකේ සභාපති හරහා ඔයාට ප්‍රධාන ශාඛාවේ සභාපතිගේ උදව් ඇතිව ඔයාට යම් දෙයකදී උදව් උපකාර ගන්න පුළුවන්. ඒ වගේම තමයි වෘත්තියේ ප්‍රධාන ගැටලුවකදී රටේම බලපාන දෙයකදී ඔබේ සංගමය හරි ඒ සංගන්තුරම එකතු වෙලා හරි ඔබේ ගැටලු වලට පිළිතුරු ලබා ගන්න පුළුවන්. අය අයිතිවාසිකම් කඩ වෙන අවස්ථාවලදී ඔවුන් ඉදිරිපත් වෙලා ඔබේ අයිතිවාසිකම් සුරකින්නවා. සාමාන්‍යයෙන් අවුරුද්දකටම තමයි සමාජික ගාස්තුවක් ඔවුන් අය කරන්නේ. සාමාන්‍ය වර්තමානයේ නම් රුපියල් 1250ක් වගේ මුදලක් මෙම හෙද සංගම් වලට ඔයාගේ පඩියෙන් කැපෙන විදිහට තමයි, සැලරි එකකින් කැපෙන විදිහට තමයි හදලා තියෙන්නේ. ඒක සාමාන්‍ය මාර්තු මාස වගේ
ඔයාගේ සැලරකින් කැපෙන විදිහට මේ කවන්ටන් හරහා එකනවල ගැන කාජකාරී හරහා එය කැපෙනවා. ඒවාගේම තමයි පහුගේ දවස්සල් ජාතික ජනබලවේගේ වාර්ෂික මහා හෙද සංගමය සම්මේලනය ගැන මත ලංකා හිද සංගමේ එකදී රටේදි ගැටලුවක් ඇති වුණා. බොහෝ අයකින් ඔවුන්ට රාජකාරය නිවාඩු ලබා දෙන්නකින් පඩි සහිතව ලබා දුන්නා. දුම්රියෙන් යන්න වස්වලින් යන්න එක රජේ වියදම් කරා. ඉතින් මේ පිළිබඳ නොදන්නා පිරිස් සහ ඒ මඩ ගැසීමේ අරමුණින් එන්න දේක කරන්න ඇත්තේ සාමාන්‍යයෙන් උෘත්ති සමිතියක් පිහිටුවාට පස්සේ ඔවුන්ට තියෙනවා වාර්ෂික මහා සම්මේලනය. ඒ කියන්නේ අවුරුද්දට එකපාර ලංකාවෙම ඉන්න සමාජික එකතු වෙලා ඔවුන්ට සම්මේලනයක් තියන්න පුළුවන්. ඒකට අනිවාර්යෙන් නිවාඩු අනුමතයි. ඒ නිවාඩු අනුමත වෙන්නේ ඩියු ටු ලීව් එකක් විදිහට. ඒ කියන්නේ රාජකාරිය නිවාඩු විදිහට. එතකොට ඒකට සාමාන්‍යයෙන් අපි කලින් කතා කරලා තියෙනවා VLCL වගේ ඔයාට එදා ඒ මීටිමට යනවට ඔයාට පැය 6ක් හෝ පැය 8ක් තමන්ගේ රාජකාරිය ස්වභාවය අනුව ඔයාගේ ඩියුටියට එකතු වෙනවා. ඒ වගේම තමයි ඔයාට දුම්රිය යන්න වරන්ට් එකක් එදා හම්බෙනවා. ඉල්ලීමක් මත දුම්රියෙන් යන්නේ නැතුව බස් එකක් යන්න ඉදිරිපත් වෙනවා නම් ඔයාට ඒ සඳහා මුදල් නැවත බටායක විදියට අය කරගන්නත් පුළුවන්. මේ ආයතන සංග්‍රහයේ පැහැදිලිව සඳහන් කරලා තියෙනවා. ඉතින් මේ අපි මේ උද්ධිය සංගම් ගැන කියන විස්තර මේ ඔයාට හම්බෙන මේ දේවල් මේ ගැන සම්පූර්ණයෙන් සඳහන් වෙලා තියෙන්නේ ආයතන සංග්‍රහයේ. කියන්නේ රජයේ නිලධාරියෙක්ට තියෙන ආයතන සංග්‍රහය. ඉතින් අපේ නර්සස්ලාට අදාළව ආයතන සංග්‍රහය සහ මුදල් රෙගුලාසි වෙනම කොටසක් අපිට තියෙනවා. ඉතින් මේක අනිවාර්යෙන් අපේ ග්‍රේඩ් 3 නර්ස් කෙනෙක් අනිවාර්යෙන් දැනගත යුතුයි. මොකද ඔහුට පළවෙනි කාර්යක්ෂමතා කඩයිම් විභාගයේදී මේ පිළිබඳ විභාගයේදී අහන්නේ මේ කොටස් දෙකෙන්. ඉතින් මේ සඳහා ඔයාට මේ පොතක් විදිහට අපෙන් ලබා ගන්න පුළුවන් මේ සම්පූර්ණම මේ විස්තර, නිවාඩු විස්තර, ඒ වගේම වැටුප් විස්තර, ඒ වගේ නර්ස් කෙනෙකුට අදාළ ආයතන සංග්‍රහයේ සියලුම කොටස් සහ මුදල් රෙගුලාසි සියලුම කොටස් අඩංගු පොතක් අපි හදලා තියෙනවා. ඉතින් ඒ පොත ඔබට ලබා ගන්න පුළුවන්. ඒකේ පහුගිය වර්ෂවල ආපු බොහෝ ප්‍රශ්න පත්‍ර ප්‍රමාණයක් අපි අඩංගු කරලා තියෙනවා. ඉතින් මේ පිළිබඳ වැඩිදුරතරතුරු ඒ පොතේ තියෙනවා. ඉතින් විභාගයට සූදානම් වෙන කෙනෙක් නම් ඔයා අනිවාර්යෙන් මේ පොත ගෙන්න ගන්න. ඒ වගේම තමයි හෙද වෘත්තියට හරි NTS එකේ ඉන්න කෙනෙක් නම් ඔයාට මේ නර්සින් වල තියෙන දේවල් මේ වගේ දේවල් දැනගන්න අවශ්‍ය නම් මේ පොත ළඟ තියාගත්තට කමක් නැහැ. මොකද අනාගතේ අවුරුදු 3කින් අවුරුදු 2කින් 1කින් ඔය අනිවාර්යෙන් මේ වෘත්තියට පිවිසෙන නිසා මේ පොත ළඟ තියාගත්තට කමක් නැහැ. ඉතින් අද අපි මේ වෘත්ති සමිති පිළිබඳ පොඩි දෙයක් කතා කරේ. ඒ ගැන තව ඔයාට දැනගන්න පුළුවන් මේ පොත පරිශීලනය කරා නම්. ඉතින් අපි තවත් මේ වගේම වීඩියෝ එකක් රැගෙන එන්න ඔයාගේ නර්සින් ජීවිතයට, ඔයාගේ සෞඛ්‍ය දියුණුවට, අභිවෘද්ධියට. ඉතින් මේ අපි ඉස්සෙල් සඳහන් කළ පොත ගෙන්න පල්ලෙහ අපේ ඩිස්ක්‍රිප්ෂන් එකේ නම්බරය දාලා තියන්න. අවශ්‍ය අයට ගෙන්න ගන්න පුළුවන්. ඉතින් සියලු දෙනාටම සුබ දවසක්.